අයිබුවන් සුභ මධ්‍යහනක්. ඔබ ස්වාධීරූපහනි මධ්‍යාන ප්‍රධාන පවෘති ප්‍රකාශය සමගින් ප්‍රථම නවධානය පුවත් සිරස් තලවෙත. කොරෝනාව හමුවේත් මහාපරිමා්‍ය සංවර්ධන ව්‍යාපෘති සියයට තිස්තුනක ප්‍රගතියක. ටිකක් අඩ වුනත් කොරෝනාවේ භයානකකම පහව ගිහින් නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙක් කියයි. ල්ගේ දත්ත රෙකෝඩරය මවු සමාගමට පල් නිෙසා රැකයා අහිමි වූ දෙහිබරීන්ට පන්දහසේ දීමනාව අද සිට. අධි බලති පුපුරු නද්‍රව්‍ය නිපද වූ ස්ටF අත්තඩංගුවට. මතබිහිද අවසංකරන්න රුසියා ඇමෙරිකා ජනපතිවරු ජිනීවාහිදී හෙට යිතිහාසික සාකච්ඡාවක. කොරෝනාා ආසාධතයිෙන් වාර්තාාව මේ යම් අඩුවක් සිදුවද කොරෝනාා භයානකතත්වය කිසිසේත් පහවගොස් නැති බව ශ්‍රීලංකා වෛද්‍ය සංගමය අවධහරණය කරනවා. මෙ අතර කොVවිD-19 ආසාධතයින් දෙදහස් දෙසය අසූ හතර දෙෙකු යේ දිනේ මෙරටින් හඳනා ගත්තා. කොරෝනා ආසාධනව සිටි පනස් හද දෙනෙකු පසුගේ ඉරිදාදිනේ මියගොස් ඇති බව සෞකිසේ ්‍යක්්‍රජනාර්වරයා තහවරු කරනවා. ඒ දිනදී හදුනාගත් ොවිD-19 සධ්‍ය අතරින් විසි පස් දෙෙකු විදෙස්කතවට බෙරට පැමි පුත්කලයක්. ඒ දිනදීත් වැඩිම පිරිසක් ගම පහදිශ්‍රිකෙන් හදනාකත් අතර එම සංඛ්‍යාාව පන්සේ විසිහයක්. කොළමින් දෙසි අසු හතක් හදනාකත් අතර රත්නපුරෙන් දෙසිේ හැටක් හදුරනාකත්තා කලුතරින් එකසේ පනස් පහ. ගල්ලින් එක සිති සදරක් සහ නුගරලින් එකසේ විසිත්තුනක් ඒදිනී වාර්තාාව තිබෙනවා. න ටින් ත්තාවන නමස්ත කරන සාධතයන් සංඛ්‍යාව දෙලක්ෂ විසි පන් දහස් නවසිය විසික තිස්තුන් හස් දෙේ පනස් පස්නෙකු රහල් තව ප්‍රතිකාරලබනවා පූර්ණන සුවලව සංඛාව එක් ක්ෂ අනු දහස් හස හට හතර ්‍යාතර පසුගේ නිරිදාාදනෙදේ ෝ- සාධත මරණ පනස් හතක් සිද ඇති බව සෞක යක්ක්ෂ ෙනඩල් ර අතහ රු කලා වයි වරදු හැට වැඩ පුදතු කලයන් හතලිස් පස්දනෙක අතරබනවා අවුතු හ පන අතර පුද ල ොස් ෙක ක ත රුදු හට අඩ පුදල கு මක ැති බව සෞ ෙසි ාධ යක්ක්ෂ ජනවල්වරයා තහ රருக்கලා. ො ිකී පැතියන්න රු ෙල්ට ප්‍රවිේදේ බහන්නක ැවින් ඒ ිරට පැතිරයාම වැලැක්වීම සඳහා සියලු ක්‍රියමාකගතයතු ව ්‍ර ලංකාක වයිද්‍ය සංගම සබහපති විශෂක්න වෛද්‍ය පත්මා ගුණඩටත් මහත්ම පින් පාතින දැන් ලංගකදී ලැබුණු වාර්තා අනුව ලංකාවේ දැනට තියන ප්‍රබය නැල්ප ප්‍රබේදය කියනෙ නැහන යුකවරියන් එක තමයි තියන්න කියලා පින්වල දුන්නා මේක ඉන්දියාවේ පැතුරුණේ වසංගතයක් විදිහට බොහෝ වෙලාට පැතුරුණා මේ ඩෙල්ටා ප්‍රබේදය කියනක මේක ඉතා වේගෙන් පැතිරිලා විශාල මරණ සංඛ්‍යාවකට සිද්ධ වුණා ඉතින් දැන් අංගලන්තයේ මේඩල්ට ප්‍රේදය ගිහිල්ලතියෙනවා ඇමරිකාවට ඩල්ට ප්‍රබේදයගහිලතිෙනවා පිට ටක් විදිහට ඉතාමත්ම වැදගත්වෙනවා මෙ අල්ලුතෙන් ප්‍රබේද රට ඇතුළට නොගැනීම කියෙක. බානක තත්වයෙන් අපි කොහෙත්ම එලියට ඇවිල්ලනෑ. අපි සියල්ලම යුදන්නඕන අපේ උපරිම උත්සාහය යොදලා මේක තවදුරටත් භෝවීම වලක්වන්නම අධ්‍යවශ්‍යයයි. ඇතර වචේ වද නිල්ද හරන්ගේ සංගම පෙන් පාතිෙන්නේ බෙව විට ොවිD-19නා අධත්‍යන් ර්තාාවීමේ අඩුවක් සිද ඇති. ැවින් එමතත් ප්‍යාරක්ෂාකර ගැීමට ක්‍රිය කළ යුතු බයි. රටේ ජනතාවට මේ දීලතිෙන සංචන්නසීම හරියටම ක්‍රත්මක වුණොත් වගගේීමෙන් කටයුතු කෙරුවත් මේ ආකාරයෙන් යම් කිසි රෝගය පාලනයකර නතුකර ගැනීමට අපට හැකියාවක් වේවි කියන එක බලාපොරොතින වාසා. තාමත් රෝගීන්ගේ මරණාන උපාතිකය අපි බලාපොරොත්තුන ආකාරයට අඩුවෙලා නැහැ. එහි සාමාන්‍යගේ ඉහල මට්ටමක තියෙනවා. එයින්ද මේ එන්නත් කරන ක්‍රියාවලිය ඉවගේම රෝගීන්ව රැකබලාගෙනීමේ වැඩපිළිවල ඉතාමත්ම යහුස්සුලුව කාර්යක්ෂම කිරීම වැදගත්කම අපි නැවතත් සෞඛ්‍ය මාත්‍යංශයට ඉවගේම රජයට පැහැදිරි කරදීමට බලාපොත්තුවයෙන. බෑතර COොID-19 ප්‍රතිශක්ති කරන වැඩ සටහන ඇතේ විසි තුන් ලක්ෂ දහත් දහස් දොස් දෙෙකුට බෙවනවිටන්නත ලබාදී තිබෙනවා ඇස්ට්‍රසනක කොවිශීල් ැන්ෙතේෙළමු මාත්‍රාව නව ක්ෂ විසි පන්දහස් දෙසී හතලස් දෙදිනෙකොට ලබාදී තිබෙනවා. එහි දෙවැනි මාාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් පන්දහස් හය සී හැත්තෑ පහ. යිනෆාම්න්නනතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂ විසි හයි දහස් හත්සිය අසූ හතර දෙනකොට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව දෙ ලක්ෂ පනස්තුන් දහස් අටසිේති ස්පස් දෙනකොට ලබාදී තිබෙනවා ස්පුට්නිික් එන්නනතේ පළමු මාත්‍රාව හැට හතර දහස් නවසියාසූ හයි දෙනෙකොට ලබාී තිබෙනවා. දෙවෙන මාත්‍රාව ලබාදීඇති සංඛාව තුන් දහස් හයිසිය අනුවවා ොවි-19 මර්දන එනතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබාදීම දෙව ඉනපුරා අධදිනය සාර්ථකව සිදු කෙරෙනවා. නිෝධය නීතින් උල්ලගනය කළ පුද්ගලයෙන් එදහස්තුන් සය පනස් හය දෙනකු පසුගිය පෑ විසිහතර තුළ අත්තරංගෝට ගෙනති වෙනවා. නිරෝධායන නීතින් උල්ලඟන කිරීම සම්බන්ධෙන් මාර්තු දහ අටවනදායින් පසු වැඩිම අත්තරංගුවට ගැනීම මේ බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම නිරෝධායන නීතින් ක්‍රියාත්මකවීම ආරම්භ වනේ පසුගිය වර්ය මාර්තුමස දහට වනිද, එදා සිට මේදක්වා කාලයේ තුළ එක් දිනකදී පැවිසියහතර කාලයක් තුළ වැඩිම පිරිසසා කතරං ගොට ෙනතිබෙන්නේ ඒ දිනේද. ඒ එදදා තුන් සය පනස්සායක් පමණ වෙනවා. සංචාර්ණ සීමමා ක්‍රියාත්මකවන්න කාලපරිච්චේදයක. මෙතරම් පිරිසාක් කතඩං ගොට ගැනීම කණගාටු දායක තත්යා. සංචර්ණ සීම කඩකරමින් පුද්ගලීන් ගමන් කරන බව පෙනෙනවා මේ අත්තඩං ගොට ගත් සංඛ්‍යාව නමුත් සත්‍ය වශීෙන්ම ගමන් කළ සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩිවන්න පුුවන්. මෙ අතර මෙම සතියතුළ ලැබෙන PCR පරික්ෂණවල ප්‍රතිඵලමත සංචරණ සීම සම්හඳෙන් ඉදිරිතීරණ ගන්නා බව සෞකිසවා අධ්‍යක්ෂ ජනරල් වෛ්‍යසෙල ගුණ පර්තනමතා පවසනවා. ොVID තුන්වන රැල්ල හිසේසවීම හේතුවෙන් පැනවූ සංචරණ සීම අවස්සාක් කිහිපේකදී දීර් කරුණා. ය අනුව ලබන විසි එක්වුණ දා දක්වා සංචරණ සීම ක්‍රයාත්මකයි. සංචරන සීමම කටරන පිරි ස අතනංගටකැනිම සඳහා ද්‍රෝණ කමර යොදාගනිමින් විශෂම හොමක්ද පොලසිය සිදු කරනවා. එයන්ුව හෝමගම කටවවාන ප්‍රදේ ්‍රෝනකමරා යදාගනිමින් සිදු කළම හොමකද පුද්ගලයන් රැසක් අතරගකටත් පව පොලිසිේ ප්‍රකාශ කලා. ක්ස් පර්ල් නෞකාවේ මුහදු ගමන් පිබඳ තොරොතුර ඇතුළ දත්ත රකෝඩරය පිළිබඳ තවතුරුටත් විමර්ශණ කිරීමට එය නිෂ්පාදනය කළ මවු සමාගමයේ සහායා වශ්‍ය මව රජේ රස පරයක්ෂකවරයා දනම්දීතිබෙනවා යනුවයි ඉතාදාල සංවිවදන කටයුතු සිදුවමින් පවතින බව පොලිස් මාධ්‍රකාශක නියෝජ පොිපති ිත්‍රන මතාාව පවසනවා. පල් නෞකාව අයත් නැව සමාගමේ සාමාංජචකයන්ගින් බහතරයක් චීන ාතිකයන් වන බැවි, භාෂා පරිවර්තයෙු මාර්ගින්, ප්‍රකාශ සටහන් කර ගැනීම සිතු කරනවා. වැඩිතුර විර්ෂණ සඳහා නෞකවේ මුහතු ගමන් පිළිවඳ ොතුරු ඇතුළත් රෙෝඩරේ නි්පානයළ සමාගම සහයාවශ්‍ය බව, රස පරික්ෂකවරයා විසින් දනුම්දියති පසුවිිමකයි, එය නිෂ්පාදය කළ සිංගපූරු නියෝචිත සමාගමේ සහය ඉදියේද ලබාගනීමට නියමත වැඇත්තේ. මෙෙන්ම නෞකාවේ කපිතාන්වරයා සහ මවු සමාගමත්, කපිතාන්වරයා සහ කොළම පිහිි දේශය සමමාගමත් අතර හුවමාර වූ පනිිවිට පිළිබඳ විමර්ශන සිදු කරනවා. කාවිතිබූ කන්ටේනයකින් කාන්දවීම පිළිබඳ දැනම්දීම පිබඳ සහ එසම්හයෙන් ගත් තිරණ පළිබඳ පරික්ෂණවලදී විශාපධහනයම් ඇතිබෙනවා. එෙන්ම යම් පුද්ගලයකු අපරික්ෂාකාරීලෙස සමුත්‍රය දෂණය කර ඇත්නම් සමු්‍රය පරිසර ආරක්ෂණ පනතියාටතේ සිවිල් අධිරණයකදී වන්දි සදා පවරන නඩුවට අමතරව අපරාත මේ වගේකි මක් සහිතව නඩු පැර හැ බව පොලිස් මාධ ප්‍රකාශක නියෝච පොලස්පති ජිත්‍රෝහන මතා පවසනවා. මෙ අතර සමසලංකා බහති දීවරයාතුරාහිමියන්ගේ සංගමය මාති හමුවක් ප තුම ප්‍රක්ශකළේ නුකාවේ ගෙනිකැනීම හතුෙන් ගැඹුරමුහද මත්ස සම්පතට බලපෑමක් සිදුව නැති බවයි. මේකෙන් මාලු සම්පත මැරුණ අනං මාළු සම්පතනන් මහා මහලු සංහාරයක් මූදෙ පාාවන්නඩෝ ඒහරිිය ඒ නොව තිබිච්චාවට එවෙලාවේ යම් විසවායුවක් පැතුරුණාන ඒවට හිටම මාල්ලු ික මැර්ඩති. ඒ ප්‍රදේශේ කාලෙකට බලපායි, මාලු සම්පත බෝවෙනකක් නෑ ප්‍රදේශේ එවැනිහානියක් අපිට සිදුව. නමුත් මාලු කායවම විසවෙනවායි කියලා කියන්න බිනම් පිළිගන්න නෑම වාර්කං කාලෙටක කැස් බැවොත් බැරෙනවා මේ මේ පැතිවිතරන්න ම අනිත් පැතිවල සොල ලඩ කිය ඉල්න්නවා නමුත් මයාලම මේ කියන ගරන ලකු සංහාරයක් වුණනා. මහලු ගොගහන්නෝ නො ලාදම.ක්ෆල් නවකාව ගිනි ගැනීම හේතුවෙන් දිවරශේෂත්‍රයේ රැකයා අහිමුවන් සඳහා රුපියල් පන්දහසේදීම නව ලබදීම අද ආරම්භ වනාක්ෆල් නෞකකාව ගිනිගැීමහේතුවෙන් දිීවරශේත්‍රීයට දඩි බලපෑැමිල්ලබුණා මීකම ඇතුළූ ප්‍රදේශකීපයක් දීවර කටයුත්ඳ හා තාව කලිකවතනම් කිරිමත්සමක දීවර පවුල් බොහෝ සංකඛාවක් අපවස්ථාවට පත් වනාා. එමෙන්ම මත්සෙ අස්වනු අලවිකර ගනීමට නොැකිවීමන්ද ඔවන් ගැටු ැසගට මූන පාසිටිනපා. මෙම තත්වේ හමුවේ දීවර පවල්සන හා රුපියල් පන්දහසේ දීමන ලබාදීමට රජතීරණය කලා. එයනුව එම කටේතු මීගමුව ප්‍රදශය ලකම් කොට්ටාශයන්ද අරභකිරුණා. ඇ ම්පාදිස්ත්‍රික්කයේ නීගමුව කත්තල කටාන ජයල ප්‍රාදේශය දේකන් කොට්ටාසවල මුහ ආස්තිතය දීවර කර්මාන්තයේ යෙදිච්චි නමදස් අටසි අසු තුනක් යවුණෝපායම් අහිමි වුණ රජය තීන්දුව කරන්තියෙනවා. පවුල් ඔලායට රුපියල් පන්දාහක විචේෂ දීමනාවක් ලබා දෙන්න. ගම්පාදිිස්ටික්කේ මීගමුව දීවර සහකාරධ්‍යක්ෂකත් සහය ඇතුව පියල් පන්දාහ දීමනාව නමදහස් අටසය අසූතුනකට ලබා දීමට රුපියල් මිලියන පතලිස්ට් ගමයයි දසම හතරයි එකක මුද ලක් ආසන්න වසයෙන් මිලියන පණහා රජයවෙන් කරනවා පන්දාහ දීමනා යෙවීමට. රෝ ්‍යසනය වැනි අභියෝග හමුවේ වුවද මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති සියයට තුස් තුනක ප්‍රගතියක් අකර නැති බව මාතයක හෙලි රමුක්ල්ල හතා පවසනවා කැමිට න දැනන්දීම සඳහ පෝෘති දෙේපර්මේන්තුව පවති මත් ම ද මතවේ බව ප්‍රශ කන ඇස්තමේන්තු ගත පිළව රුපියල් බිලියන ඉක්මෝන මහපරිමාණය සංවර්ධන ව්‍යාපෘති දෙශය අසූ හතර අමාත්‍යංශ හතලිශ්‍යක. අටතේ මේ වන්න මිට ්‍රියාත්ම කරමින් පවතින අතරේම ව්‍යාපෘති වෙනුවෙන් විස්සයි විශෂයකවශය සහහා රපාල් පිලියන හසිය අනෝදගය දසම පහ. පෙන් කරතු උබ්බ. ඒ අතුරින් ව්‍යාපෘති පනස්තුනක් සමට පහනිය ජලය කිලෝමීටරයේ දස ලක්ෂය මාර්ග ජල සංවර්ධන වැඩ පිළිවත්. වැනි රජයේ ප්‍රමුක්ක සංවර්ධනනිල්ලක් ක අදදාල ව මේ වනගොට සියදක තිස් තුනක්ක පමණකන්න තුනිින් හෙක පමණ ප්‍රගතියක් මේ පීඩනිය නැතුළේ. ේතර සු හිමික් අිකරන ස්ථාපි රීම සදහද කැිෙන න මැති හිමිවතිබෙනවා සුළ මිකම් අධිකරන ථාපිත කිරීම සම්බන්ධ ්‍යනය කිරීම සඳහා. අභයාජ කරන ිනිස්සුරු ආචාරය රුවන් සනන්න මත්තුමාගේ ශාරත් තීතතිටතේ අධිකන්න අමතුමා ශන් කමිතුවක් පත් කරල බේ කමිටියේ නිර්දශ ප්‍රියාත්ම කිරීමට කැබිට පන්ඩල අනු ැති ලද තෙල්මිල වැඩිුණනට පස්සේ ආඩු පක්ෂයේ මැතියඇතුරු වි දහස් පල කරමින් ඉන්න ඇත්තටම කුමක් රජ ස්ථාවරේ වැඩිකර ෙල්මිලා. කිරීමේයම් සැලස්මක අඩුව තියනද ෙල්මිල වැඩ කිරීම කාත්තෙක්ව තරහක්ට කර දටම.ට සමස්ථාර්ථකය කල්මනා කරණය කිරීමදී පර්තමානය තියන තත්වයන්න එක් මොකද තෙල් සමකරම පිටරසි ගේ. ොටත් බිලියන පහකායට බිලක්්‍යැනව අවුරද්ධකට දො. එනිසා මේ සම්බන්ධව අපිට නිරන්තරෙන් අපහස ීන්දුත් ගන්න සිද්ධ වෙනවා ඒ අපහසු තිීන්දුවක් හැටියයට මයි ම මේක දකි මේ වගකීම අපි සියලු දෙෙන බාරගත යුතු යම් මිසයම් විදිහේ ක්ඩායමොල්ට යම් සහනයක් ලබාදීමේ වැඩ පිළිවල සම්බන්ධව නිරන්තරයෙන්ම කතා වෙන මේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදේ අපේ පක්ෂවිතර කොටත්ේ අභ්‍යියන්තර ප්‍රජාතන්ත්‍රවාදේ යම් මයිම් සීමවල් අපි අතිකර ගත යුතුයි ඒ සම්බිසි අමස්ථාවකදහෙම සීමාවන්හනිනවනං ඒ සම්බන්ධ අපි පක්ෂක් හැටිය එකතු වෙලා කතාගරන්නවා මිසක් පාර්ටඇවිල්ල ඒ දේසක් කතා කරන්න සූදානම් නෑ ජස්ටි පස් බදු සහනය සම්බන්න්නේ රජය ස්ථාවරයෙක මත්්‍යයන ලමාකම්කරුවන් බ කර්මාන්ත ශාලාවල දෙෙන මූලික පහසුකම්වල අඩුවක්ති බෙනවන. එවැනි දේ ගැන කතා කරනවාහන් ඔවුන්ටෆූර් අයිතියක් තියෙනවා ඒ ගැන කතාක් හැබැයි මගේ ප්‍රශ්නය තියෙන්නේ ඔවන්ට තියෙන අයිතියෙක මක්දත් හවත් ස්වරි රටක. ස්වරිත්තයට අභියෝග කරමින් විවස්ථාවය තියෙන කොන්දේශ වෙනස් කරන්නයි කියල ඉල්ලීමක් කරන එක එසේ නොකරන. ඔබට ොක්ො පෙල්ල යෙනවායි කියනෙක සාධන් විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධව අවශ්‍ය ප්‍රමාණයට මැදිහත් වෙලා කටයුතු කරයි.. ඉන්දන මලට අදාළව ජනතාවට සහ්න සැලසීම සඳහා මිල ස්ථයිකර නරමුදලක් ඉදියේදී පිහිටුවන බව අමාත්‍ය උදේ ගම්ම පිළි මහතා පවසනවා. ඉදන මිල අඩ වූ අවස්ථාවලදී හිමිවන වාසිය තුළින්, අරමුදල තරකිරීමෙන් පසු මිල ඉහලගේ අවස්ථාවල සහන ලබාදීමට හැකි බයි, විදුු බලාමාත්‍යංශයේ පැවති මාධ්‍යහමයේදී අමාත්‍යවරයා ප්‍රකාශ කලින්. ි ස්ායිකරන අරමුදලොල් පිටවිය යුත්තේ තෙල් මිල පාලවැට නවස්ාව ෙල් මි පාතිකගේ වාසියාරගෙන ඒ අස්ථාව අරමුදල්ට මුදල් රෙස් කල්ල ිල වැඩිෙනකොට. ඒ පාඩුව අරමුදලෙන් දරමින් මිල ස්ථාවර පවත්තා ගැනීම තමයි.මිල ස්ථායිකරන අරමුදලේ අරමුණ වනේ නමුත්තේ මල ස්ථයිකරන අමුදල පිටෝනොකිව්වට අමාත්‍ය මණ්ඩලේ තීන්දු කලාට ඒම අරමුදල ක්‍රියාත්ම වුණේ නෑ මොකද මාර්තමාසය වෙනවිට අනපේක්ෂිතූ දෙයක් වුණා මේ සංගතය වේගෙන් ඉදිරියට ඇමනිසා ආණඩුවට සංචර් ්‍යාරය ලැබෙනාදය. දේශ ආයෝජන නැතිවුණ විදේශයේ ශ්‍රමකයන්විසි එන උදල් ප්‍රශණ හිමි වුණ හන ආනයයේ මත දැවන්ත බද්ක් කා්ඩුඉපේවා. එහ ඇමත අයිමන්න ආනාය එන මත තියන බදුවලින් තෙල්මත තියන බදු මත ආ්ඩුල් රදන්න සිදුවන. පසුගේ වසර අපි දැක්. දවසකට විසිදක්ත් පි අරක පිට ද අප සසුදහක් විත නිරෝධාන මධ්‍යස්ථාවන වට ගෙල්ලා නිරෝධනයට ලක් කල කෙක් රගවුණාවම නිවසේ නිරෝධානය වනට සති දෙෙක්ට රුපියල් පන්දාය මළු දෙදක් දුන්න රුපියල් පන්ධාගනයේ දෙවරක් පවුල් ලක්ෂ පනස් දෙක්කර දුන්න. අව්ච මුදල්ලබාගත්තේ අර ෙල්මි අඩුුවමක අනිත් ආදා මාර්ග හිරලති බුනිස. මේ විශේෂ තත්වය නිසා මිල ස්ථායිකරන අරමුදල ක්‍රාත්මුණේ නේ. අඩුපාඩු දැකල. දදාස් විෂයකේ මාර්තමාස පලොසෙන්න්න ි ස්ථායි කරන මෙවලන් විසිටක් අධ්‍යයනය කරලා. ඒ පිළිවද විශ්ලේෂන වාර්තාවක් සකස් කරලා. අපි ඒකත් සමගම අමාතතිමල්ලට ඉදිරිපත් කර ලංකාවට ගැපෙන ිල ස්ථයිරන අරමුදල කුමක්ද කියලා ඉද ිල වැඩිවෙන වෙළඳ ොලොකෙද ිල ස්ථයික නමුදල ක්‍රාත්ම කරන හැකියාවක් නෑ වෙලඳපුොලේ මිල වැටන වෙලාවට තමයි. වැඩෙන ලාබේ අරමුදලට මාරුරලා මිල ස්ථායික නරමුදල ක්‍රාත්ම කරන්න පුළුවන්වෙන්න. අदिබලති පුරණ ද්‍රව්්‍ය නිර්මාණය කළ පුදගලයක අත්තරංුවගෙන බෙනවා කෑකල්ල රම්භක්ඛන ප්‍රදේශයේදී මෙම පුදගලයා අත්අඩගුඩ ගෙන තිබෙන්නේ අධි පැලති පුරණ ද්‍රව්වේ නිර්මාණය කිරම සඳහ යොදාගත් උපකරන ඔහුකේ නිවසේ තිබයදී පොලිසිය ස්වාගත්තා විශේෂකාරය බලකායි බුද්ධි අංශ නිලධාරන්ට ලැබුණු තොතුරකට අනුව විශේෂකාරය බලකායේ අනතින නිලධාරී වරුණ ජයිසිංහ මහතාගේ අධීක්ෂණ යටති මෙහෙුම සිදු කෙරුණා වැිගමදේ හෙෝයින් කිලෝ දෙසිය වික් සස්යාගැනීමේ සිද්ධියට නදුන් චින්තක හොත් හරක් කටානමැති අපරාධ කල්ල සාමාජකයා සම්බන්ධ බවට තොරොතුර හළිවතිබෙනවා ඔහු ඩුබයිරාජයේ සිට මෙහ මෙහෙවා ඇති බව පොලිසිය පවසනවා. ෙරයිදා අල්ුවයම් කාලේදී හෙරෝයින්ුවර්ගේ මද්‍රව්‍ය කිලගෑම් දෙසේ විස්සක් වැළි මාශ්ිත මුූද ප්‍රදේශයේදී අතර ගොට ගන්නු ලැබවා ඒද ප්‍රධා බෝට්ටුව සිට හයදිනෙ කුඩා ෝ්ටුව සිට තිෙනෙක්සාහ ගොඩබිමද තවත් දෙෙනෙක් ලෙස මෙස කොස්සතනෙ කත්තරං ගොට ගන්නු ලැබව සැකරව ඒදින ත්‍ර මහතරත් අිකරණයවෙට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් දින හතක කාලයක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගෙන තිබෙනවා ඒ රාත්‍රයේදී තවත් සැකරුවන් දෙදෙනෙක් මද්‍ර විනාශ කාරයන්ශය විසි දික්ල්න්න සසාහෝටකොට ප්‍රේශවලද අතර ගො ගෙනතිබෙනවා හනුව මේ සිද්ධිය සම්බන්ධ මේ වනට අත්තරංගොට ගෙනනඇති මුළ සංඛ්‍යාව දහතුනක් පමණ වෙනවා. මැටලීමට අදාළව විර්ශණ කිරීමේදී විදේශය රටක සිටන පුද්ගලෙකුම මේ මදරව ජාවාරම් මෙහේවන බවට තොරතුු ලැබී තිබුණ.ඒ සම්බන්ධ දත්ත සියලු සනිවේදන කටයේතු විශ්‍රේෂණ කිරීමේදී මේ වන ට පෙනගෝස්ති වෙන. එම තැනත්තා ැන එක් තරබම රාජ්‍යයේ බයිවල සිටින බවට සැකරෙන නදුං ින්තගෙවත් හක් කට අනමතිී පුදගලයා බවට. කසි්පු ජවාර්රමක් පිබඳව විශේෂකාරය බලකායට දැනුම්දුන්නාට ලැබෙන දඩුවම. තමන්ගේ පැල්පත බිමට සමතලා කර දැමීම නම්. පොලිසිට නීතිය රකින්න ජනතාව උදඋකරාවිද.මිපූත වාර්තාාවන්නේ රත්නපුර නිවිති කල කිරිබත්ගල ප්‍රදේශය. රත්නපුර නිවිති කල පොලිස්ප පල ප්‍රදේශයට අයත් කිරිබත් කල ප්‍රදේශයේ කලක පටන් මහා පරිමානේ කසිප්පු ජාවාර්මක් ක්‍රියාත්මක වෙනවා. ගම්මු පවසන ආකාරයට ඒ මේවන්නේ හත් දෙනකගෙන් යුත් අල්ලියක්. ෝන් පිබඳව විශේෂ කාය බලකායට කිරිබත්්ගල වත්තේ කොලි වැඩ කරලලා ජීවත්වෙන මල්ලිකා මහත්මිය පොලිස් විශේෂකාරය බලකායට දැනුම් දෙනවා ඒය අනුව අත්තරංගෝටගන්න මේ කල්ලියට එදිනම උසාවියෙන් ඇපනියම වෙනවා. එදින සවසම මල්ලිකා මහත්මියව සයා එන මේ ජාවාරම්කරුවන් ඇයට කියලත්තිබුණු පුංචි පැල්පත බිමට සමතලා කරලදානවා. අවුරුදු දා හතක් වයිස වැඩිමල් පුතාගේ පසුපසින් මේ මැර පිරිස පන්නාගෙන යනවා මේ වෙනකොට සතියක් ගතවෙලා තිබුණාත්. ඒ පුතා ගැන තවමත් ආරංචියක් නෑ. මේ පිළිබඳව නිවිත කල පොලිසිට තමිනිිල්ලක් ඉදිරිපත් කළත් මේ වඩවිටක් කිසිදුූ පියවරක් අරගෙන නැහැ. අපි ඇස්ටීපකට ඔොත්තු දුනා කියලා අත්යෙන්දා දහයට එතර ඇවිල්ලා මේ අධ්‍යේ නාම ඇවිල ගේ කඩලා. පිනාස කරලා පුතායලෝගනකී පුත් සතිකට වැඩි වෙනවා තවම අපේ පුතාගෙදටආාවෙන ඉන්නවාත් තවය මැරුණනාදකිලොව ද පිදන්නේ. ොලි කියන ඔලා දෙන්න කියලා තාම පොලිසි ඔයලා දුන්න වත්ේ මාතු ලැගැම ඕන කියන මේ උගොල්ල පුළුව අත ැමතු මට දැන්මත් දෙන්න මේ අපිට මේ අදලනෑ කියලා ලයගොලොත් බයලා තම ඉන්නේ රමයිද්‍යනෙක් කිය නවා මම වක්කුකොඩට අමාරු එක්කෙන මටකිල්නි ගටෙ පඇත්තිවෙලා කොඩාග ඔසක කල්නි එකට කියන. මල්ලි එක්කනි කෙලෝකගන කිය මේ කට්ටිය අත්දෙරාම මල්ලි මල්ලිට මොකද වනේ කියලවත් අපිට දන්න. පොලිසි කියලවා ඔලා දෙන්නන් කියලා තාම වෙලා දුන්න. තවත් මේ කට්ටිය කසිපු පෙරවා පොලිසින් ඔත්තු දුන්න කියලා පේගයකරුව. දැන් අපි දආණඩුවට උදවනේ කරේ මහ පරිමාණයෙන් ක්‍රාත්මක වනකිසිප්පු ජාවරම් ගැන පොලිසි දැන දැනලෙස බස් හිර පලාත් ාර ේෂ් නියෝජ පොලිපති දේශබන්ු තැනකො මතා පසුගේද ජනතාවගින් ඉල්ලීමක් කලා. නීතිවිරෝධී මත් පැන් නිෂ්පාදය කිරීම ග්‍රාමීමටමින් සිද වෙනබවට ලැබිලතින් තොරතුරවානුව සබන්ධය වැැටලීම අකණ්ඩෝම සිදු කරනවා. එය සංචරසීම පනවලති කාලසීමමා තුළ ඇදැකිරීමට ප පප පොලිසට බදර තමන්ගේ බල පදශල පොිස්ා සෑම පොලස්වසමක පිහිටලතින මහ නාරක් කමටතුවල සභාපතිවරන්ට ප බාදීරති විශේෂ අන් යෝජ පොලිප තිර කාර ල ා යන්කවල තම ගම් ප්‍රදේශවලති හි විරද මත් ප ශ්ාදයකිරීම හෙද. මේගේ මද්‍රව විධහර මගේතක් සබන්ධය තොදුරු දන්නන ජු දම කව. දේෂ්ට නියෝජ්ජ පොලිස්පතුමනි පොලිසියට සහයදීම ගඩුවෙන් අසරන භහාවයට පත්ව සිටින මේ මිනිසුන් වෙනුවෙන් දැන්වෙෙන සිටින්නේ කවද. ඔවුන්ට සාධාරණයක් එටුවන්නේ කවඩාද. අපි ඔබගෙන් ප්‍රශ්න කරසිටමු. සගේෙන් වාද රූ හනි මධ්‍යාන ප්‍රහන පරෘති ප්‍රකාශ මතකිදදිිමාවට පත්වෙන, අප ලි තම වන්නේ ැෑන් පැ පොත් සම සබදවස.